අයිෆෝන් කියලා පිළිගන්න අපේ සෙල්මෙන් YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ sunglass ගැන. ඇත්තටම sunglass පළඳින්න ඕනේ ෆැෂන් එකටද? එහෙම නැත්නම් S2 ආරක්ෂා කරගන්න. මූලිකවම sunglass වල කාර්යය වෙන්න ඕනේ S2 ආරක්ෂා කරගන්න එක. විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දෘශ්‍යාලෝකයට එහා පැත්තෙන් සංඛ්‍යාත වැඩි පැත්තෙ විහිදන්නේ UV කිරණ. එහෙම නැත්නම් පාරජම්බුල කිරණ. මේ පාරජම්බුල කිරණ UVA, UVB, UVC කියලා වර්ග තුනක් තියෙනවා. මේකෙන් UVC කියන එක පෘථිවියට එන්නේ නැහැ. ඒකට හේතුව ඕසෝන් ලේයර් එකෙන් UVC කියන කිරණ બ્લોක් කරනවා. අපේ ඇස් වලට එන්නේ UVA සහ UVB කියන කිරණ. WHO කියන විදිහට ලංකාවට මුළු අවුරුද්ද පුරාවටම UV rays 8 සහ 12 අතර ප්‍රමාණයක් තමයි තියෙන්නේ. UV කිරණ අටට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා කියන්නේ ඒක සෞඛ්‍ය රහිතකයි තත්වයක්. ඒ නිසා ශ්‍රී ලංකාව වෙනුවෙන් අපි මුළු වර්ෂය පුරාවටම අහිතකර UV පරාසයකට නිරාවරණය වෙනවා. ඒ නිසා sunglass භාවිතා කිරීම ඔයාලගේ ඇස්වල සෞඛ්‍යට ගොඩක් හිතකරයි. sunglass භාවිතා කරද්දී අපි බලන්න ඕනේ ප්‍රධාන වශයෙන්ම ඔය භාවිතා කරන sunglass වල UV cut කරලා තියෙන කියලා. ඒ කියන්නේ UV rays අපේ ඇස්වලට ඇතුළේ වළක්වලා තියෙන කියලා. UV cut නොකරපු sunglass දෙකක්. එහෙම නැත්නම් සෙල්ලම් sunglass දෙකක් භාවිතා කරනවට වඩා sunglass භාවිතා නොකර සිටීම ඇස්වල සෞඛ්‍යට ගොඩක් හොඳයි. ලංකාවේ වෙළඳපොළේ ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන් ඉන්නේ නිකන් විනෝදයට භාවිතා කරන sunglasses. මේවා UV cut කරලා නැහැ. UV cut නොකරපු dark කරපු කණ්ණාඩිය භාවිතා කරද්දී අපේ සෞඛ්‍යයට බලපෑම ගැන අපි කතා කරමු ඊළඟට. ඩාර්ක් කණ්ණාඩිය පාවිච්චි කරද්දී අපේ ඇසට ඇතුළෙන ආලෝක ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ නිසා අපේ ඇසේ ඇපර්චර් එහෙම නැත්නම් කණිනිකාව කණිනිකා සිදුරේ ප්‍රමාණය විශාල කරගන්නවා. ඒක සාමාන්‍ය අපේ ඇඟේ සිදුවන ක්‍රියාවලිය. එතකොට ඇසේ කණිනිකා සිදුර ලොකු වුණාම ඇස ඇතුළට ඇතුළෙන ආලෝක ප්‍රමාණය වැඩි. මොකද සාමාන්‍ය විෂන් එක ලබා ගන්න ලොකු ආලෝක ප්‍රමාණයක් ඕනේ. ඩාර්ක් කණ්ණාඩියකින් හම්බෙන ප්‍රමාණය ගොඩක් අඩු නිසා. එතකොට UV cut නොකරපු ඩාර්ක් කරපු නිකන් ග්ලාස් එකක් යූස් කරද්දී අපේ ඇසට ඇතුළෙන ආලෝක ප්‍රමාණය වැඩි. ඒ වගේම UV rays ප්‍රමාණයත් වැඩි. ඒ නිසා ඇසටන බලපෑම ගොඩක් වැඩි. UV cut නොකරපු ග්ලාස් එකක් භාවිතා කරනවට වඩා අපි ග්ලාස් එකක් භාවිතා නොකර ඉන්න එක සෞඛ්‍යට ගොඩක් සුදුසුයි. අපි sunglass එකක් තෝරගද්දී ප්‍රධාන වශයෙන් බලන්න ඕන කාරණා ගැන මීළඟ කතා කරමු. අංක 1 තමයි අපේ ඇස සම්පූර්ණයෙන් ආවරණය වුණු sunglass එකක් යූස් කරන්න ඕනේ. අපි මේවට කියනවා wrap around sunglass කියලා. මේ වගේ sunglass එකක් යූස් කරන්න ඕනේ. අංක 2 ඒක අපේ මුහුණේ හැඩයට ගැලපෙන්න ඕනේ. මේ ස්ලයිඩ් එක මම ඔයාලට පෙන්නලා තියෙන්නේ අපේ එක එක මුහුණු වල හැඩයට අනුව පළඳින්න ඕනේ sunglass වල හැඩය. ඔයාගේ ෆේස් කට් එක හાર્ඩ් ෂේප් ද, රවුන්ඩ් ෂේප් ද, නැත්නම් ඕවල් ෂේප් ද, ස්කවර් ෂේප් ද කියන එක අනුව තමයි අපි තෝරගන්න ඕනේ sunglass එකේ ඩිසයින් එක තීරණය වෙන්නේ. අංක 3 අපි යූස් කරන උන අනිවාර්යයෙන්ම UV cut කරපු ග්ලාස් එකක්. මම කලින් කතා කරන්නේ මේක ගැන. UV cut නොකරපු ග්ලාස් පාවිච්චි කරනවට වඩා අපි sunglass දෙක යූස් කරන්නේ නැති එක සෞඛ්‍යට ගොඩක් හිතකරයි. අංක 4 polarize පහසුකම දෙනවා. මේකෙදි වෙන්නේ දිලිසෙන මතු පිටික. එහෙම නැත්නම් ජලපෘෂ්ඨයක වගේ ඉඳලා ආලෝකය පරිමයකට ලක් වෙලා තමයි අපේ ඇසට ඇතුළීමක් සිදු වෙන්නේ. එතකොට අපිට මිරිගුව වගේ දේවල් මේ කණ්ණාඩි තුරින් මගහැරෙනවා. අපේ ලංකාව ඇතුළත හොඳ බ්‍රෑන්ඩඩ් sunglass ටිකක් පාවිච්චි කරනවා නම් අඩුවෙන්තර රුපියල් 10,000ට වඩා වැඩි මුදලක් ඒ වෙනුවෙන් වැය කරන්න වෙනවා. ඒ වෙනුවට හොඳ ක්වොලිටි එකට හොඳ ප්‍රීමියම් ෆිනිෂ් එකකුත් එක්ක තියෙන sunglasses අපිට AliExpress, eBay වගේ සයිට් වලින් මිලදී ගන්න පුළුවන්. මම AliExpress එකෙන් sunglass දෙකක් ඕඩර් කරා. මට එක හම්බුණා සතියක් විතර වගේ ඇතුළත. මේ Kingseven කියන බ්‍රෑන්ඩ් එකේ මේ පැකේජ් එක තිබ්බා. sunglass එක, cleaning cloth එකක්, ඒ වගේම cloth bag එකක්, ඒ වගේම leather pouch එකක් තිබ්බා. paper box එක, UV cut පහසුකම් ටෙස්ට් කරන්න පුළුවන් පොඩි slip එකක් තිබ්බා. මේ slip එක දිහා අපේ සාමාන්‍ය live එහෙම් බලද්දි කිසිම අකුරක් දිස් වෙන්නේ නැහැ. නමුත් UV cut කරපු glass එකක් හරහා මේ slip එක දිහා බලද්දි ඒකේ brand name එක යාලා print කරලා තියෙන අපිට බලා ගන්න පුළුවන්. ඔයාලත් කැමති නම් මේ sunglass දෙකට මම පළවෙනි description එකේ දාලා තියෙන මේක link එක ඔයාලා ගිහලා පොඩ්ඩක් එක බලන්න. අද අපි SL YouTube channel එකෙන් සමු ගන්නවා මේ ලැබෝ නවවසර 2019 වර්ෂයේ SL YouTube අපි ඔබට සුභම සුභ නවවසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ අපේ channel එකට අලුත් කෙනෙක් නම් තාම අපිව subscribe කරලා නැත්නම් පළවෙනි තැන රතුපාට subscribe කියන button එක click කරන්න. ඒ වගේම bell icon එක click කරපුවම අපි දාන අලුත් වෙන videos ඔයාලා ළඟටම ගෙනගන්න පුළුවන් වෙනවා. බොහොම ස්තුතියි.